මිත්‍රිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ මුලාසනයේ වැඩ සිටින ගරුතුමා ස්වාමීන් වහන්සේ ප්‍රධාන අනිකුත් සියලුම යෝගාවචර සංඝ පිරිසගෙන් අවසරයි අපි දීප දවසක් මේ අක්‍රමාදී කියන මාතෘකාව ඉදිරියෙන් තබාගෙන ඒ අක්‍රමාදී යත්තා වූ වටිනාකම විශේෂයෙන්ම මේ පූර්ණ කාලීන භාවනා කරන ජීවිතයකට සම්බන්ධ වෙන හැටි අනුව ඉදිරිපත් කර ගන්න යෙදුණා. ඒ අනුව අපි ප්‍රධාන වශයෙන්ම තේරුම් ගත්තා මේ ලෝකයේ ලෞකික වශයෙන් නැත්නම් මෙලෝ වශයෙන් ජීුණුවත් සාදා දෙන අතරම ලෝකෝත්තර වශයෙන් එහෙම නැත්නම් සම්පරායික වශයෙන් පරලෝකයේ වශයෙන් දිනුව සාදා දෙන ධර්ම එකක් වශයෙන් ඒකෝ ධම්මෝ කියන නමින් කරුණාඹ වශයෙන් කතා කරන මේ අප්‍රමාදය විශේෂ වෙන බව. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් මේ අප්‍රමාද ධර්මයේ ඉදිරිපත් කර ගන්නවා නම් ඒ අනුව කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාට ලෞකික දිනුවත් ඒයින් මතු මත්තේ වන්නා වූ ලෝකෝත්තර දියුණුවක් කියන මේ දෙකම සලසා දීම මේ අප්‍රමාදයට ආ වූ විශේෂ ලක්ෂණයයි. මේන් විශේෂයෙන්ම භාවනා කරන පූර්ණ කාලීන භාවනායේදී සිටින පිරිසකට වැදගත් වෙන විදිහේ ලෝකෝත්තර පැත්තට අප්‍රමාදයේ සම්බන්ධ වෙන හැටි අපි ඉදිරිපත් කර ගන්නට යෙදුනේ. ඒ අනුව සිටියෙන් සඳහන් කරගත්තා යම් වූ පුණ්‍යතිරිය වස්තුවක් තින් කිරීමේ කටයුත්තක් මාර්ගයක් ලැබෙනවා නම් ඒ සෑම සියලු දෙයකම මේ අප්‍රමාදයේ මුල් වෙන බව වෙන විදිහට කියනවා නම් මේ අප්‍රමාදයේ උදව්ව අප්‍රමාදයේ පෙරට කරගෙන යනා වූ ගමනක් නැතිව මේ තින් කිරීමට අපහසු බව. මේ නිසා අපි විස්තර වශයෙන් මේ අප්‍රමාදය විවිධ පැති වලින් සලකා බලුවා. දානයට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා යම් කිසි දෙයක අවශ්‍යතාවයක් අඩුපාඩුවක් දුකකටපත් වෙච්ච පුද්ගලයෙක් දැකපුවාම ඒ පුද්ගලයා විශේෂයි මෛත්‍රී අනුකම්පා හිතවිල්ල අනුව ඔහුට උදව් කළ යුතු බව කමන්ට කළ හැකි බව මතක් කර දෙන මේ අප්‍රමාදේ නිසා ඒ පුද්ගලයා දාන ක්‍රියාවේ යෙදෙනවා. ඊට පස්සේ ඒ වාගේම නොකලියුත් නොකිරීම කියන සිල් රැකීම කියන විරමණය කියන ශික්ෂාපද රැකීම විතේනොත් අප්‍රමාදය ඉතාමත් සමීපව ඉඳගෙන ක්‍රියාත්මක වෙනවා. යම් කිසි විදියකට ඒ කියන විදිහට අප්‍රමාදය ක්‍රියාත්මකුනේ නැත්නම් ඒ පුද්ගලයාගේ සීලය එච්චර කල් පවත්වාගෙන යන්න අමාරු වෙනවා. නිතර නිතර කැඩෙන්න පෙළඹෙනවා. එනිසා අප්‍රමාදය ඉතාමත්ම සමීපව කටයුතු කරන්න සිද්ධ වෙනවා.
මෙතෙන්දී මම විශේෂයෙන් ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා මේ පිළිසකින් මම අතින් වෙච්චි පොඩි අප්‍රමාදයක් සම්බන්ධව ඒක පොඩිත් නෑ ටිකක් ලොකු අප්‍රමාදයක් මේ ධර්ම දේශනාවේදී සිදුවුණු අත්වැරද්දක් ඒකත් මේ ලාව ඉදිරිපත් කරලා මේ ධර්මයේ කාය සාක්ෂිය මේ අත්ංගේ මාතින් සිදුවේ ධර්මයේ අගෞරවයක් වුණා නම් ඒක සමාවෙන්නේ කියලා මොකද්ද ඒ කාරණාව ඒ ගුරුමේ බණ පටිමාර්ගයෙන් බණහන්දි තමයි මම මේ බණ ගොඩක් ඉගෙන ගත්තේ. ඒ ඉගෙන ගන්නකොට මේ බණපතියේ ඒ අප්‍රමාදය සීල සංවරයට සම්බන්ධ වෙනකොට කොටස් දෙකකට කඩලයි විස්තර කරේ. මේ අතන්ට මම විස්තර කළ විදිහට කාලපක්ක අප්‍රමාදය සහ කාරක අප්‍රමාදය කිය. මේ බණ අහනකොටම මට නොතේරෙන නැත්නම් සම්පූර්ණ පැහැදිලි වචනයක් වුණා මේ කාලපක්ක කියන වචන. ඒ නිසා මේ බණපති අහන වෙලාවේදී ඒ අතිපූජනීය පඬිතුගාන්ත ස්වාමීන් වහන්සේ අපේ ඉදිරියේ හිටියේ නෑ. අපි ඇහුවේ ඒ ස්වාමීන් වහන්සේගේ ගුරුම බණ ඒ සද්දයක් ඇහෙනවා අපිට පරිවර්තකයාගේ ඉංග්‍රීසි සද්දයක් ඇහෙනවා. නමුත් පාලි වචන ගොඩක් වෙලාවට ඇහෙන්නේ ඒ අපේ ගුරු උත්තමයන් වහන්සේගේ වචන පමණයි. මේක මට උච්චාරණය නොසුදුසු නිසා නොපැහැදිලි නිසා මම මේක සිංහලට පරිවර්තනය කරන වෙලාවේදී මේ සැකේ දියදිම මම පරිවර්තනය කරලා දවසක ඒ සයදෝ නැත්නම් පඬිතුගාන්ත ස්වාමීන් වහන්සේ අරණියට වැඩි වෙලාවකදී මේ මාතෘකාව සඳහන් කළා අවසර ස්වාමීන් වහන්සේ මේ අප්‍රමාදයේ කොටස් දෙකක් එදා විස්තර කරා ඒ දෙකේ නම් පැහැදිලි මදි කියලා. එතනදිත් මේ ගුරුම උච්චාරණ ක්‍රම නිසා මට කියුනේ කායපකා කියන වචනේ. කායපකා කියනවා නැවත නැවතත් ඒකම කියනවා. මම ඊට පස්සෙත් ඒකත් පොතේ ලියන්න ඇවිල්ලා නැවත සංසන්දනය කර බැලුවා උච්චාරණ විදිහට එන්නේ කාලපක්ක කියන නම තමයි. ඒ නිසා මම පහුගිය දවස්වල අප්‍රමාදී විදිහට මේ අත්දැන්ටත් ඒ වචනේ ඒ විදිහටම දේශනා කළා. නමුත් මම මේ මතක් කරන් කියන්නේ ඒ නියම වචනේ මට නැවතත් පොත්පත් බලද්දී මේ ධර්මයේ සූදානම් වෙද්දී නියම වචනේ ලැබුණා. ඒ කියන්නේ කාරාපක කියන වචනයයි මේ වැරදියට මට ඇහිලා. මම කිව්වේ කාලපක්ක කියලා. ඒකේ නියම වචනේ වෙන්නේ කාරාපක. එතකොට අප්‍රමාද දෙක කාරාපක අප්‍රමාදේ සහ කාරක අපමාදේ. එතකොට ව්‍යාකරණ දන්නේ නැත්නම් පැහැදිලි වෙලා එනවා. මේකේ තියෙන ව්‍යාකරණ බෙදිල්ල. මොකද කාලපක්ක කියනකොට නම් අර වගේ පැහැීමක් නැහැ. ඉතින් මය යකින් වෙනා මේ අත්නා වූ මේ අප්‍රමාද ප්‍රමාද දෝෂේ නිසා යම් කිසි ධර්මයක අගෞරවයක් වුණා නම් මේ බණහන ඇත්තන්ට සමාධියට බාධා වුණා නම් ඒ පිළිබඳව සමාව වදිනේ කරන්ද අප්‍රමාදීව කටයුතු කරවොත් අපේ ළඟ තියෙන මෙවැනි සුළුසුළු අඩුපාඩු උනත් හදලා දෙන ගතිය ධර්මයේ තියෙන නිසා දෝ මට ඒ වචනේ දැනගන්න ලැබුණා. මම ඒ අනුව ඒ මගේ ප්‍රමාදය ගැන සමාව ඉල්ලලා නියම අප්‍රමාදය කියලා කියන්නේ කාරපක්ක කාරාපක ඒ කියන්නේ කරලා දෙන්නා වූ අප්‍රමාදය දෙවෙනියට කාරක අප්‍රමාදය කරන්නා වූ අප්‍රමාදය. ඉතින් අපේ ධර්මයේ දේශනාවට සම්බන්ධ කරනවා නම් කියන්න තියෙන්නේ සීලය කැඩෙන්න වෙන විදිහකින් කියනවා සතෙක් මරන්න සොරකමක් කරන්න කාමයේ වර්ධවා හැසිරෙන්න බොරු කියන්න හිස් වචන කතා කරන්න පරුස වචන කතා කරන්න ඒලාම් කතා කරන්න කියන මේ කයින් වචනෙන් දුසිතක් කිරීමට අවස්ථාවක් ඉදිරියට පිච්ච වෙලාවක මම යෝගාවචරයේ මම මෙවැනි දෙයකට ගැළපෙන්නේ නැති දෙයක් කෙනෙක් කියන එක මතක් කරලා දෙන්නේ මෙන්න මේ කාරාපක කියන අප්‍රමාණය. ඒ අනුව තමයි ඒ සතා නොමරා ඉඳීමේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඒ වස්තුව සොරකම් නොකර සිටීමේ කටයුත්ත සිද්ධ වෙන්නේ. නැත්නම් කාමයේ වර්ධව හැසිරෙන්නේ නැතුව නැත්නම් මේ දිව අගතාපු වචනේ බොරුවක් වේවා හිස් වචනයක් වේවා පරුස වචනයක් වේවා බිඳ වෙන වචනයක් වේවා ප්‍රකාශ නොකර සඳහ කර නතර කරගන්න පුළුවන් ඉන්නේ මේ කාරක අප්‍රමාදය. නමුත් ඒ දෙයට හිත පොළඹවලා දෙන්නේ තමන්ගේ යෝගාවචර ජීවිතේ මතක් කරලා දෙන්නේ අර කාරාපක අප්‍රමාදය. ඒ නිසා මතක් කිරීමක් වශයෙන්ොත් වැරද්ද නිවැරදි කිරීමක් වශයෙන්ොත් ඒ කොටස ඒ විදිහට නිවැරදි කරලා සිත්‍ති දරාගනිත්වා කියලා මම ඉල්ලා සිටිනවා. මේ විදිහට
විරමණය සීලයේදී අප්‍රමාදය සඳහන් කරගත්ත අපි අවසාන වශයෙන් හිතේ බලපවත්නා වූ මානසික වශයෙන් බලපවත්නා වූ අවිද්‍යා ව්‍යාපාද මිත්‍යාදිත්‍ති කියන මේ දේ ප්‍රමාදය නිසා නැවත නැවතත් දිගට ඇදීගෙන යනවා අප්‍රමාදී පුද්ගලයෙකුට නම් ඒ අවිද්‍යා ව්‍යාපාද මිත්‍යාදිත්‍ති කියන දේ කියන ගැඹුරු අකුසල් වලිනුත් ගැලවෙන්න මිදෙන්න මේ අප්‍රමාදී ක්‍රියා කරන හැටි අපි අවසාන දේශනවලදී ඉදිරිපත් කරගත්තා. මේ විදිහට යම්කිසි කෙනෙක් දානීන් සීලෙන් භාවනාවෙන් තමන්ගේ හිත කය වචනය කියන මේ තුන් දොර ශික්ෂණය කරගනිමින් හැදියාවකට සංයමයකට ලං කරගනිමින් මුද්දු කරමින් ගමන් කරන මාර්ගයේ අවසාන හිණිපෙත්ත තමයි මේ මිත්‍යා දෘෂ්ටිය දුරු කරලා සම්‍යක් දෘෂ්ටිය ලං කරගැනීමේ වැඩපිළිවෙල. ඒ කටයුත්තේදී අප්‍රමාදයේ ක්‍රියාත්මක වෙන ආකාරය අප්‍රමාදයේ ලං කරගන්න පුළුවන් ආකාරය තමයි අපි අද ධර්මදේශනාවට මාතෘකා කරගන්නේ. ඒ සම්බන්ධයෙන් අපි අවසාන ධර්මදේශනාවදී මතක් කරගන්න යෙදුනා මේ කියන්නා වූ මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවිලා සම්‍යක් දෘෂ්ටියට පත්වීම නැත්නම් සම්‍යක් දෘෂ්ටිය සම්පූර්ණ කර ගැනීම කියන එක එක පාරින් එක ක්ෂණයකින් කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් නෙමෙයි. ඒක දීර්ඝ ප්‍රතිපදාවක් බව. ඒ අනුව බලනකොට මිත්‍යා දික්තිය හේවත් වැරදි කොට අවබෝධ කර ගැනීම අපේ සාමාන්‍ය හිතක නම් වෙන විදිහට කියනවා පුතග්ජන හිතක සම්මෝහ පහක් විදිහට ආවාර පහක් විදිහට නැත්නම් අඳුරු තිර පහක් විදිහට වැඩ හිටිනවා. ඒ නිසා ඒ එකින් එක ගලවා ගනිමින් නැත්නම් මේ මිත්‍යා දෘෂ්ටිය ඝන බහල වූ මිත්‍යා දෘෂ්ටිය එකින් එක ක්‍රමානුකූලව ඈත් කර ගනිමින් දුරු කර ගනිමින් තමයි මේ සම්‍යක් දෘෂ්ටිය හිතට නැත්නම් ජීවිතයකට ලං කර ගන්න පුළුවන් වෙන්නේ. මේකට කියනවා දිට්ඨිජ්ජ කතකම්ම කියලා. වැරදි වූ වංක වූ දෘෂ්ටි ඉවත් කළා ඍජු මාර්ගයට වැටෙනවා. මේ දෙක කියනවා නම් මධ්‍යම ප්‍රතිපදාවට වැටෙනවා. ඒ විදිහට අපි මේ අපි කරන්නා වූ වැඩේ කියන බරපතලකම ගැඹුර තේරුම් අරගෙන ක්‍රමානුකූලව මිත්‍යා දෘෂ්ටියට පහර දෙමින් ඉදිරියට ගමන් කළොත් අපිට සුළු වශයෙන් වේවා කුංචි වේවා එකින් එක සැතපුම් කණු පසු කරමින් ජය කණු පහු කරමින් ඉදිරියට ගමන් කරන්න පුළුවන් වෙනවා. ඒ සඳහා තමයි මේ මූල ධර්ම එහෙම නැත්නම් මේ ධර්ම දේශනා ඉදිරිපත් කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපි එදා කෙටියෙන් සඳහන් කරපු මේ මුල්ම මිත්‍යා දිට්ඨිය වෙන විදිහකට කියනවා නම් සම්‍යක් දෘෂ්ටිය වසාලන මූලික කොටස තමයි කම්ම සම්මෝහයේ වශයෙන් අපි ඉදිරිපත් කරන්නේ. කම්ම සම්මෝහය කියලා කියන්නේ කර්මයේ සහ කර්ම ඵලය පිළිබඳව ඇත්තා වූ නොපිළිගන්නා සුළු ස්වરૂපය. අදහන්නේ නැති ස්වરૂපය. මේක මිත්‍යා දෘෂ්ටියක්. යම් කිසි කෙනෙක් කර්මයේ සහ කර්ම ඵලය කියන මේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා විසින් දේශනා කරන්නට යෙදුනා වූ ධර්මය පිළිගන්නවා නම් ඒ අනුව කටයුතු කරනවා නම් ඒකට කියනවා කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියලා. ඒ නිසා කම්ම සම්මෝහයේ විරුද්ධ පැත්ත කම්මස්ස කතා සම්මාදිට්ඨිය. කම්ම සම්මෝහය අඳුරු පැත්ත කම්මස්ස කතා සම්මාදිට්ඨිය ආලෝකයේ පැත්ත. කම්ම සම්මෝහයට යම් කිසි කෙනෙක්පත් වෙනවා කියලා කියන්නේ කළ දේ හොඳ දේ කළොත් හොඳ දේ ලැබෙනවාය නරක දේ කළොත් නරක දේ ලැබෙනවාය කියනවා වූ මේ කර්මය සහ කර්ම ඵලය කියන මේ මූල ධර්මය පිටිගන්ට ලෑස්ති නැහැ. අදහන්නේ නැහැ. ඒ නිසා ඒ අත්ංගේ වැඩවල තියෙන මහා අන්ධකාර ස්වરૂපයක්. හරියට පූර්ණ ඡන්දය ඝන වලාකුලකින් වැහි ගියාසේ. උඩ නොපෙනී යනවා. ඒ නිසා ඔවුන්ගේ ගමන අඳුරේම සිදුවෙන්නත් අඳුරෙන් අඳුරට ගමන් කරන ස්වરૂපයක් පවතිනවා. මේ නිසා මෙහි විරුද්ධාර්ථය වෙන්නේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියලා කියන්නේ
මේ වාගේ භාවනා වැඩපිළිවෙලක් කරන නැත්නම් තමන්ගේ සම්‍යක් දෘෂ්ටිය ඍජු කිරීමේ වැඩපිළිවෙලක යෙදී සිටින පුද්ගලයන් මූලිකවම පිළිගන්නවා තමන් යම් විදිහකට හොඳ වැඩක් හොඳ වචනයක් කෙරුවොත් ඒකට හොඳ විපාක ලැබෙනවා නරක වැඩක් නරක වචනයක් සිද්ධ වුණොත් කෙරුණොත් නරක විපාක ලැබෙනවා කියලා පිළිගන්න නිසා ඒ කම්මස්ස කතා සම්මා දිට්ඨියට යෙදෙන්නා වූ කෙනා පිළිගන්නා වූ කෙනා දැන හෝ නොදැන තමන්ගේ ක්‍රියා සහ තමන්ගේ වචන සංවර කරගන්න පෙළඹෙනවා සිල්වත් වෙන්න පෙළඹෙනවා ක්‍රමක්‍රමයෙන් හෝ පෙළඹෙනවා එහෙම නැති නිසා ධම්ම සම්මෝහයේ එදී නැත්තන් කරන කියන දේවල කිසිම චාරයක් කිසිම සංවරයක් ඇති ඇත්තෙත් නැහැ ඇති වෙන්නෙත් නැහැ පිළිගන්නෙත් නැහැ ඒ නිසා ඒ අත්තන්ට ඇතිදී ඊපස්සේ බුදුමහරහතන් වහන්සේලා සියල්ල ඇතිසේ තතුසේ දැනගෙන ඉදිරිපත් කරන්නා වූ මේ කම්මස්සත සම්මාදිට්ඨිය කියන නිවැරදි මාර්ගයත් නොපිළගන්නා තරමටම අවුලක් පවතී මේක නිදාස නිදර්ශන වශයෙන් නැත්නම් ලෝකයේ තියෙන උපමාවට සම්බන්ධ කරලා පෙන්වනවා මේ වයසට යනකොට ඇහි සුද බැඳෙනවා මේ ඇහි සුද බැඳිච්ච පුද්ගලයාට තමන් ඉදිරියේම තියෙනා වූ දේ ඒ විදිහට වැටහෙන්නේ නැහැ ඒක බොඳ වෙලා ගිහිල්ලා වැටෙන්නේ පේන්නේ එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම නොපෙනියම මේ නිසා යමක් ඉදිරිපත් වෙච්ච වෙලාවක ඉදිරිපත් වෙච්ච දේ ප්‍රගෝති වශයෙන් තිබුණත් ඔහුට විකෘත වෙලා පේනවා. අන්න ඒ වගේ තමයි මේ කම්ම සම්මෝහය ඇති කෙනාට මේ ලෝකෙ වැඩ කරන්නා වූ මේ න්‍යාය ධර්මයේ හොඳ දේ කළොත් හොඳ දේ ලැබෙනවා නරක දේ කළොත් නරක දේ ලැබෙනවා කියන මේ න්‍යාය ධර්මයේවත් දැනගන්න බැරුව යනවා. ඒකත් බොඳ වෙලා යනවා. ක්‍රියාත්මක නොවි යනවා. මේ නිසා මේ පුද්ගලයා තමන්ට සුදුසු දේ නුසුදුසු දේ චාරයකින් තොරව ක්‍රියා කරන්නට සිදුවේ. එතකොට කොහොමද ඒකින් එන්නේ ආනිසංස ආදීනව වටහා ගන්න පුළුවන්? අපි මේ ශරීරය ගත්තොත් මේ ශරීරයේ තියෙනවා සප්පාය ආහාර කියලා જાතියක්. ඒ වගේම තියෙන අසප්පාය ආහාර කියලා જાතියක්. යම් කිසි කෙනෙක් මේ ශරීරය කියලා කියන්නේ සෑම දෙයක්ම ඉදිරිපත් වෙච්ච සෑම දෙයක්ම තේරුමකින් බේරුමකින් තොරව අතුල් කර ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක සත්පායදී වැටුනොත් සෞඛ්‍ය සම්පන්න වෙනවා. ශරීරයේ ප්‍රතිශක්තිය වැඩෙනවා. ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන ශක්තියක් තියෙනවා වැඩෙනවා. යම් විදියකට අසත්පාය දෙයක් මේ ශරීරයට වැටුනොත් ආහාර වශයෙන් ඒක වහාම කිපෙනවා. ඒ වහාම කිපීම නිසා සෞඛ්‍ය පිරිහෙනවා. තමන්ගේ ලෙඩකට කරදරයකට ඔරොත්තු දෙන ශක්තියත් වහාම නැති වෙලා යනවා. ඒ විෂවල ස්වරූපයේ හැටියට. අසත්පාය සත්පායකේ පරෝසිකම බරපතලකම අනු මෙන්න මේ විදිහට තමයි අපේ හිතටත් සත්පාය දේ තියෙනවා අසත්පාය දේ තියෙනවා හොඳ දේ සත්පායයි ඒ හොඳ දේ සත්පාය වෙන්නේ මොකද ඒයින් හොඳ විපාක ගෙන දෙන නිසා යම් ආකාරයකට නරක දේ කෙරුවොත් ඒක අසත්පාය වෙනවා අසත්පාය විපාක ගෙන දෙනවා මේ නිසා යම් කිසි කෙනෙක් මේ සත්පාය අසත්පාය පිළිගන්නේ නැතුව සත්පාය අසත්පායන්ව තෝරන්නේ නැතුව ආහාර ගන්න ගියොත් ඔහු වැඩිකල් මේ ශරීරය නඩත්තු කරන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ කම්මස්සකතා සම්මා දිට්ඨියේ පෙන්වලා දෙනවා කළ යුත්තේ කිරීම නොකළ යුත්තේ නොකිරීම. ඒක දන්නේ නැතුව මේ මූල ධර්මයේ පිළිගන්නේ නැතුව තමන්ගේ රුචිය හැටියට නැත්නම් ඉදිරිපත් වෙච්ච දේ හැටියට දේවල් කරන්න ගියොත් ඒ පුද්ගලයා තුළින් සිදුවෙන කායික වාචික වැඩ දුස්චරිත හෝ සුචරිත පිළිබඳ වගකීමක් ඒ පුද්ගලයාට නැතුව යනවා. මේ නිසා මේ පුද්ගලයා අඳුරේ කටයුතු කරන්න කුසේ ඉදිරිපත් වෙනවා. නැත්නම් තමන්ගේ සුභ සිද්ධිය තමන්ගේ අභිවෘද්ධිය බාධා කරන කටයුතු තමන්ම කරගන්නා වූ පුද්ගලයා බවටපත් වෙනවා. මේ නිසා මේ පුද්ගලයා මේ අදහන ධර්මයේ හොඳ දේ කළත් නරක දේ කළත් එයින් ඇති ඵලයක් නැහැ කියන මේ මිත්‍යා දිට්ඨිය නැත්නම් මේ සම්මෝහය නිසා ඔහු අමාරු වෙනවා. පිළිගත යුත්තා වූම සහතික කර
ඉතිපසේ බුදු මහරහතන් වහන්සේලා වැනි සත්පුරුෂයන් ඉදින් ඉදිරිපත් කරන්නා වූ මේ කර්මය සහ කර්මඵලය කියන න්‍යාය ධර්මය ඒ හැටියෙන් නොපිළිගැනීම නිසා මොහු අමාරුවට වැටේ. පිළිගත යුත්තා වූම සද්දේය වූද මේ සද්දේය වස්තුන් ඔහු නොපිළිගෙන ආරිනවා. මේ නිසා මහා අමාරුවකට වැදෙනවා. හරියට කියනවා නම් මණිකක් රත්තරණක් යම් කිසි කෙනෙක් මේ ජීවිතේ බාර ගන්න බොහෝ වටිනා දේවල් හැටියට ඒ නිසා යම් කිසි කෙනෙක් නියම රත්තරණක් වෙනුවට මේ නියම මණිකක් වෙනුවට මේ කෘතිම දෙයක් ඉමිටේෂන් එකක් ඇත්ත දෙය කියලා බාර අරගෙන කටයුතු කළොත් ඒ පුද්ගලයා ඒක බොහොම ආරක්ෂාවෙන් රකීවි. මොකද ਉਹ බාර ගන්න මේක නියම එකක් කියලා හිතනවා. නියම රත්තරණක් නියම මණිකක් කියලා. නමුත් අවසානයේ කරදරයකට හදිසියකට මේක උපසකට කියලා වැඩකට හරි ගන්න ගිය වෙලාවකට තේරෙනවා තමන් මෙච්චර ආශාවෙන් රැකගෙන ආවේ වැරදි බොරු මණිකක් රත්තරණක්. මේ නිසා ඒ අමාරු දුෂ්කර අවස්ථාවේදී ඔහුට ඒක දැනගන්න ලැබිච්චා මහ විපත්යක් සිද්ධ වෙනවා. අන්න ඒ වාගේ තමයි අපිට පුළුවන් වෙලාවේදී හැකියාව තියෙන වෙලාවේදී අපි හොඳ නරක තෝරන්න බේරන්නේ නැතුව කටයුතු කරනවා නම් කම්ම සම්මෝහයට අනුව කටයුතු කරනවා නම් අපිට මේ ජීවිතයේ ලෙඩක් කරදරයක් ආපු වෙලාවක වයසට ගිය වෙලාවක මරණාසන්න වූ වෙලාවක අපිට ඒ දේ තේරෙනවා. පුළුවන්කම තියෙද්දි අපි අපේ කය සංවර කළේ නැහැ. පුළුවන්කම තියෙද්දි අපි අපේ වචනය සංවර කළේ නැහැ. මොකද අපි පිළිගත්තේ නැහැ සංවර කළොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවායි කියල. අපි පිළිගත්තේ නැහැ සංවර කළොත් සංවර නොකළොත් නරක ප්‍රතිඵල ලැබෙනවායි. මෙන්න මේ தத்துவයත් තියදී අපි දුකකට කරදරයටපත් වෙච්ච වෙලාදී ඒ බව තේරුම් ගත්තොත් අපේ චර්යාවේ තියෙන්නේ අම්මසකතා සම්මාදීත්‍යයට විරසක වැඩ පිළිවෙලක් කියලා මහා ප්‍රපාතිකින් අදවැටෙන වගේ தத்துவයකටපත් වෙනවා. මේ නිසා යම් කිසි කෙනෙක් මේ අම්මසකතා සම්මාදීත්‍ය පිළිගන්නා නම් එහි ලැබෙනා වූ ආනිසංස එයි අත්තා වූ ප්‍රතිඵල සුළු නැහැ. නමුත් මේ මාත්‍රකාව මේ කර්මසකතා සම්මාදීත්‍යය අම්ම සම්මෝහය කියන මේ ප්‍රතිපක්ෂ ධර්ම දෙක පිළිබඳ මාතෘකාව බොහෝම පළල. බොහෝම විස්තර සහිතයි. මෙතනදී අපට අවශ්‍ය වෙන්නේ මේ විපස්සනා භාවනා වැඩපිළිවෙලකට නැත්නම් පූර්ණ කාලීන භාවනා වැඩ කරන යන පිරිසකට අදාළ කොටස ඉදිරිපත් කරගන්න එක. නමුත් මේ කරුණු අපේ ජීවිතවලට සම්බන්ධ වෙන නිසා මේ විදිහට පිටියෙන් අපි ඉදිරිපත් කරගන්නවත් මතක් කරගන්න. මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය මේ තරම් ආනිසංස ජනකයි. මේ ආනිසංස ජනක වූ කම්මස්සකතා සම්මාදිට්ඨිය පිහිටන්ට ඒක බාරගන්ට කෙනෙකුට ප්‍රධාන වශයෙන් අවශ්‍ය කරන්නේ ශ්‍රද්ධාව. මේක නියම දේ, මේක සත්‍ය දේ, මේක ඇත්ත දේ කියලා පිළිගන්නා සුළු ස්වරූපේ තමයි කම්මස්සකතා සම්මාදිට්ඨිය කෙනෙකුට පිහිටෙන නොපිහිටන බව තීන්දුව කරන සාධක. ඒ නිසා ඒක පිළිගන්නේ නැතිනම් මේක බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා අද්දකලා මෛත්‍රියෙන් කරුණාවෙන් ඉදිරිපත් කරපු ධර්මයක් මේක පිළිගත යුතුයි කියලා පිළිගන්නේ නැතිනම් ඒ පුද්ගලයාගේ වැඩ පිළිවෙල අවුලටපත් කරනවා, දුකටපත් කරනවා, අසරණ භාවයටපත් කරනවා. යම් කිසි කෙනෙක් මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය පිළිගත යුතුයි, මේක ශ්‍රද්ධාවෙන් පිළිගත යුතුයි, අදහාගත යුතුයි කියලා තේරුම් ගත්තොත් ඒ පුද්ගලයාගේ වැඩපිළිවෙල ක්‍රමක්‍රමයෙන් ඉන්ද්‍රයන් සංවරයේ පිණිස කාය වචන දෙක සංවරයේ පිණිස පිළිපැදෙන නිසා ක්‍රමක්‍රමයෙන් ඔහුට සීලේ ප්‍රතිෂ්ඨාව ලැබෙනවා. ගියතන ආතන ප්‍රතිෂ්ඨාවක් පිළිපැදෙනවා සරණක් ලැබෙනවා. මේ නිසා ශ්‍රද්ධාව කම්මස්සකතා සම්මාදිට්ඨියට පාර මඟ ඉදිරිපත් කරන බව දැනගන්න ඕනේ. ඊවාගේම පොත්පත්වල සඳහන් කරනවා මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය ඇතිවෙන්න හෝ නැතිවෙන්න ශ්‍රද්ධාව ප්‍රධාන කරගත්තට ඒ වාගේම තව කරුණු හතරක් සඳහන් කරනවා. කෙනෙක් මේ ඇත්ත දේශනාකට පිළිවීම කර්මයේ සහ කර්මඵලයේ පිළිබඳ මේ තරම් විස්තර සහිතව දේශනා කොට තියෙද්දී කොහොමද වැඩි පිරිසක් බොහෝ දෙනෙක් මේ කර්ම සම්මෝහයට වැටෙන්නේ, මේ පිළිබඳ අඳුරේ කටයුතු කරන්නේ? එහෙම නැත්නම් තවත් බොහොම සමීප විදිහකට කියනවනම් අපි වචනයෙන් පිළි අරගන්නවා අපි බුද්ධ ධහගම් කාර්යය කියලා. අපි වචනයෙන් පිළි අරගන්නවා අපි බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නයේ කියන මේ සද්ධාදීය වස්තු පිළිගන්නවයි කියලා. අපි වචනයෙන් පිළි අරගන්නවා කම්මස්සකතා සම්මාදිට්ඨිය පිළිගන්නවයි කියලා.
නමුත් වැඩට බහිනකොට වචන කතා කරනකොට අපේ ඒ වැඩවල අපේ ඒ වචනවල 100ට 100කද මේක පිළිඅරගෙන ඒ අනුව කටයුතු කරන්න. බොහෝ විට අපි ඒ වෙලාවට ඉදිරිපත් වෙච්ච දේ සමන්ත රුචිතේ අනුව යනවා මිසක් හොඳ දේ තෝරලා ඒ විදිහේ සංවර වීමට පෙළඹෙන්නේ නැහැ. මෙන්න මේකට හේතු කරුණු පොත්පත්වල සඳහන් කරනවා. යම් කිසි කෙනෙක් කොහොමද තමන් වශයෙන් කෝ ඉතා ලෝකයේ වැඩි දෙනා වශයෙන් මේ කම්ම සම්මෝහයට පෙළඹෙන්නේ කියලා. ඒකට ප්‍රධානම කාරණාව පෙන්වන්නේ අසද්ධම්ම ශ්‍රවණිය. සද්ධර්මයේ ලෝකයේ තියෙනවා. මේ සද්ධර්මයේ පෙන්වලා දෙනවා මෙන්න කර්මය මෙන්න කර්මය වැඩ කරන හැටි මෙන්න කර්මයේ ඵලයේ වැඩ කරන හැටි. ඒ නිසා යම් කිසි කෙනෙක් හොඳ දෙයක් කළොත් ඔහුට හොඳ ඵල ලැබෙනවා නරක දෙයක් කරොත් නරක ඵල ලැබෙනවා කියලා කර්මය සහ කර්ම ඵලය පෙන්වලා කියද සද්ධර්මයේ පැත්තකට දාලා අසද්ධර්මයේ පිළිබඳව. මේ අසද්ධර්මයට අහුම්කන් දීම නිසා කම්මසගත සම්මාදිට්ඨිය කැලිලා යනවා. කම්ම සම්මෝහයට හිත ඇදගෙන වැඩේ. දෙවෙනි එක තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය නොලැබිය. ලෝක ස්වરૂපය අනුව අපි කටයුතු කරන්න ගියොත් අපි ඇදගෙන යන්නේ අඳුරු පැත්තට, කෙලෙස් පැත්තට, මායාවගේ පැත්තට. ඒ නිසා අපි පුළුවන් තරම් ධර්මයේ දිහාවට, ධර්මයේ පැත්තට හැරිලා ඒ ධර්මයේ තමන්ගේ ජීවිතයට ලං කරගත්තා වූ නැත්නම් ලං කරගැනීමේ සිටිනා වූ කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් අපට නොලැබී ගියොත් ඒත් අපි අන්නර කියන විදිහට කර්මසකතා සම්මාදිට්ඨිය අතහැරලා සම්මෝහයේ මුලාවේ ඇත්ත තියෙද්දිම බොරු වැඩ නියමදී තියෙද්දිම ඉමිටේෂන් දේ අත ගගා ඉන්න තත්ත්වයටපත් වෙන නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් නැති වීදියොත් ඔහු කම්ම සම්මෝහයට වැටෙනවා. ඒ වගේම ආර්ය පුද්ගලයන් උතුම් පුද්ගලයන් ප්‍රතික්ෂේප කරන ගතිය. අසුරට කැමති නැති ගතිය නිසා කම්මස්සකතා සම්මාදිට්ඨිය පිහිටුවා ගන්න බැරුව යනවා. ඔහු හැමදාම සම්මෝහයෙන් පවතිනවා. ඔහුට ආලෝකය වැටෙන්නේ නැතුව යනවා. අවසාන වශයෙන් තමන්ගේ ඥාන කල්පනාව යෝනිසෝ මනසිකාරයේ දුර්වල නම් තමන්ටම අත්දකින්න පුළුවන් දේ උනත් තමන්ගේ මේ කෙටි ජීවිතය තුළ අත්දකින්න පුළුවන් දේ උනත් තමන්ට වාසිය පිණිස නියම ධර්මයේ පහළ වීම පිණිස කල්පනා කරගන්න බැරි වීම නිසා විගතෝම ගිනාපු සම්මෝහය විගත සම්මෝහයම පවතිනවා. මේ නිසා මේ පුද්ගලයාට බුද්ධ ආදී උතුමන් වහන්සේලා ධර්මානුකූලව කර්මසකතා සම්මාදිකේ ඉදිරිපත් කළත් පිලිගන්නේ නැති තරමට මේ ඝන බහල වෙනවා ගොරෝසු වෙන. මේ නිසා යම් කිසි කෙනෙකුට මේ කම්ම සම්මෝහයෙන් දුරු කරගෙන හිත කම්මස්ස කතාව අදුම ධර්මයෙන් පිළිගන්නා මට්ටමට එන්න සද්ධර්මය ඇහිම තියෙනවා. නැවත නැවතත් මේ ධර්මානුකූල කතාවට අහුම්කන් දෙන්න. ඒ අහුම්කන් දෙන්න දෙන්න තමන් මූලිකව කම්මස්ස කතා සම්මාදිටියේ නියම විදිහට පිළිගත්තත් වැඩට බහපු වෙලාවේදී කතාවට බහපු වෙලාවේදී ඒ අදුපාඩුකම් තමන් තුළ සිදුවීම මේ ධර්ම කතාවවලදී කලෙදී උප වැටිලා තමන්ගේ ඉන්ද්‍රිය සංවරයට ආධාර උපකාර සවිස්තරව සිදුවෙන්න පටන් ගන්නවා. වරින් වර උදව් කරන ස්වරූපේ තියෙනවා. ඒ නිසා සද්ධම්ම ශ්‍රවණය නැත්නම් සද්ධර්මයේ අසුරු කිරීම පොතපතින් හෝ වේවා සාකච්ඡා මාර්ගයෙන් හෝ වේවා ධර්මයට අහුම්කන් දීමෙන් හෝ වේවා නැවත නැවතත් මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය කියන මේ අදුම ලංසුවේ සම්මාදිට්ඨියෙන් හෝ ලැබෙනා වූ ආනිසංස මෙනෙහි කර ගන්න ඕනේ. දෙවෙනි එක තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන්නේ. මේ පුද්ගලයෝ මේ අත්ෝ 50 කට අහලා තියෙනවා කල්යාණ මිත්‍රා කියලා කියන්නේ විශේෂ ගුණ සහිත පුද්ගලයෙක්. මේ පුද්ගලයාගේ කටයුතු වල සෑම විටකම සිද්ධ වෙන්නේ අනුන්ගේ සුභ සිද්ධිය ධර්මානුකූල ජීවිතයයි. ගාථා සංග්‍රහය අනුව කියනවනම් පියෝච ගරුභාවනියෝච පියෝච ගරුභාවනියෝච ආදී විදිහට ඒ සංග්‍රහ වෙන ගාථාවේදී එක එක ගුණ තමන් ගුණයේතා වූ ක්‍රියාව ඒ පිළිඹු වෙන ආකාරය වශයෙන් තේරුම් අරගෙන ඒ ගුණ ඇත්තා වූ කල්යාණ මිත්‍රේ හමු වෙච්ච වෙලාවට අත් නොහැර ආශ්‍රය කිරීම තුලින් තමන් කොච්චර කාලයක් මේ කම්ම සම්මෝහයට වැටලා හිටියත් මේ පුද්ගලයාගේ වැඩ නිසා තමන්ට සම්මස්ස කතා සම්මාදිට්ඨිය දිහාවට ආලෝකය ක්‍රමක්‍රමයෙන් එන්න පටන් ගන්නවා. ඒ නිසා යම් කිසි කෙනෙක් කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නැතිකම නිසා
මේ කම්ම සම්මෝහය කියන අඳුරු පැත්තේ ගත කරමින් සිටියත් යම් වෙලාවක කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණාම ඒ අඳුර පළවා හරින්න පුළුවන් ශක්තියක් ඒ කල්යාණ මිත්‍රයන් තුල පවතින. ඒ නිසා ඒ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීමට එළඹෙන ගතිය තියාගන්න. අන්න එතකොට කම්ම සම්මෝහය දුරු කරගන්න කම්මසකත සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. මොකද ඒ කල්යාණ මිත්‍රයන්ගේ ඇත්තව මුලිම ගතිය ප්‍රිය භාවය කල්යාණ මිත්‍රයාට පිහිටන්නේම ඒ කල්යාණ මිත්‍යාගේ ඇත්තව සිල් සුවඳ නිසාමයි. ඒ ඔහුගේ ඇත්තව දාන සීල කටයුතු නිසාම ආතත් ප්‍රිය පුද්ගලයා පාටපත් වෙනවා. ඒ වගේම ඒ පුද්ගලයාගේ ප්‍රිය භාවයේ ලබාගන්නේ ලාමක වැඩ කරවන්නේ. එකල යුතු ප්‍රණීත උතුම් කටයුතු කිරීම නිසාමයි. ඒ නිසා ගරු භාවයට කල්‍යාණ මිත්‍රයා පත් වෙනවා. මේ කටයුතු දකින්කොට තාම කම්මසකත සම්මාදිට්ඨියවත් පිළිගන්නේ නැති වැඩ අපි අදින් සිදුවෙන වෙලාවේදී වචන අපි අදින් සිදුවෙන වෙලාවේදී කල්‍යාණ මිත්‍රයාගේ ආදර්ශයේ දකින්කොට පුළුවන් වෙනවා මේ කල්‍යාණ මිත්‍ර ආදර්ශයේ නිසා තමන්ගේ ජීවිතයේ දුෂ්චරිත වලට යාදෙන වෙලාවට කාය වචන ඒ වගේ ඒ කල්‍යාණ මිත්‍රාගේ ආදර්ශේ ලං කරගන්නට භාවනීය ස්වરૂපේ නිසා කල්‍යාණ මිත්‍රාගේ ඇති භාවනීය ස්වરૂපේ කියලා කියන්නේ ඒ පුද්ගලයාට කල්‍යාණ මිත්‍රාගේ ඇති සීල සුගන්ධය නිසා අනෙක් ඇත්තන්ගේ මෛත්‍රියට ලක් වෙනවා. ඒ නිසා සමාජයේ ඒ මූලික ගති නිසා ගති සම්පූර්ණ කරාට පස්සේ කල්යාණ මිත්‍යා ලෝකයට සම්බන්ධ වෙනවා තමන්ගේ වත සම්පූර්ණ කිරීමෙන්. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් මේ කම්ම සම්මෝහයේ තරමටම මුලා වෙලා අඳුරේ ගත කරනවා නම් ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රියෙන් අනුකම්පාවෙන් ඔහුගේ වරද පෙන්වලා දෙන්න තරම් කල්යාණ මිත්‍රයෙකු තියෙනවා. ඇතුළෙන් එන්නා වූ තද මෛත්‍රී පූර්වක කටයුතු රාශියක්. මේ නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන කෙනාට ඒ ලාභය ලැබෙනවා. තමන්ගේ අත්තා වූ අඩුපාඩු ධර්මානුකූලව පෙන්වලා දෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් කොච්චර කල්යාණ මිත්‍රගේ ගුණ තිබුණත් කල්යාණ මිත්‍රාගේ නරකම දැකදක කල්යාණ මිත්‍රාගේ දොස් කියන්න ගත්තත් අඩුපාඩු පෙන්වලා දුන්නත් ඒවා ඉවසන ගතියක් කල්යාණ මිත්‍රයාට පවතිනවා. ඒ වගේම කල්යාණ මිත්‍රයා මේ හැසිරීම මගින් මේ කටයුතු කරද්දී ගැඹුරු කතා මාර්ගයේ ඒ සියලු දෙනාටම තමන්ගේ මූලධර්ම බෙදා දීම කටයුතු කරන නිසා කම්ම සම්මෝහයේ ඇති අයට විශාල ආහාරයක් ලැබෙනවා, ධර්ම කතා ආන්ත ලැබෙනවා කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා. ඒ කොච්චර කරත් කල්යාණ මිත්‍රයා කවමදාකවත් ඒ තමන් ආශ්‍රය කරන තමන්ගේ අසුර බලාපොරොත්තු වෙන කිසි කෙනෙක් නොමග හරින්නේ නැහැ. වෙන විදිහකින් කියනොත් තමන්ගේ ලාභයේ වෙනස කටයුතු කරන්නේ නැහැ. මේ නිසා යම් කිසි කෙනෙක් කම්ම සම්මෝහයේ තිබුණත් කම්මසකත සම්මාදිට්ඨිය තිබුණත් දෙකම තියෙද්දී කල්යාණ මිත්‍රෙක් ආශ්‍රය කරන්න පුළුවන්. එහෙම ආශ්‍රය කරනවා නම් කම්ම සම්මෝහයේ ක්‍රමක්‍රමයෙන් දුර වෙලා යනවා, වැය වෙලා යනවා. කම්මසකත සම්මාදිට්ඨිය කියන ආලෝකය වැඩි වෙන්න පටන් අර ගන්නවා. ඒ වගේම තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය වගේම ආර්ය පුද්ගලයන් නැත්නම් පීතුරු පවිත්‍ර භාවයට පත් වෙච්ච පුද්ගලයන්ගේ ඇසුර උන්වහන්සේලාගේ ධර්මයට ගරු කරන භාවයේ තියෙනවා. ඒකේ වෙන විදිහකට කියනවා නම් බුද්ධ ධම්ම සංඝ කියන ආවෝ මේ සද්දේය වස්තු නිතර ආශ්‍රය කරන ගතිය තියෙනවනම් අපි නරක දේ කරන දුසීවිතට ඇදෙන ගතියක් නැහැ. ක්‍රමක්‍රමයෙන් හොඳ පැත්තට සුචාදිතයට ඇදෙන ගතියක් තියෙනවා. වෙන විදිහකට කියනවා නම් අම්මස කතා සම්මාදිට්ඨිය පිළි අරගන්න ගතියකුත් එනවා, ඒක ක්‍රියාවට නංවන ගතියකටත් එනවා. අවසාන වශයෙන් පෙන්වන්නේ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නිවැරදි සංකල්පනාව. තමන්ගේ ඥාණයටම කල්පනාවටම මේ කියන බණ අහුවෙන්න. ඒ එහෙම නැතුව කොච්චර පැවිතුරු විදියට කොච්චර විස්තර විදියට ඒ ධර්ම කරුණු ඉදිරිපත් වුණත් ඒක නියම ක්‍රමයට අල්ලාගෙන නියම ක්‍රමයට තමන්ගේ ජීවිතයට ලං කර ගැනීමේ කටයුත්ත සිද්ධ වෙන්න නම් යෝනිසෝ මනසිකාරය කියලා කියන නිවැරදි කල්පනාව ඉදිරිපත් වෙන්න ඕනේ. එහෙම නිවැරදි කල්පනාව ඉදිරිපත් වෙන්නේ නැත්නම් අර මුල් කරුණු තුනකින් සම්පූර්ණ වුණාට ලැබෙනා වූ ලාභය අංග සම්පූර්ණ කරගන්න අමාරු වෙනවා. මෙන්න මේ විදිහට කර්මස්සකතා සම්මාදිට්ඨියේ ආනිසංස වලල් ආනිසංස රාශියක් තියෙන දෙයක්. ඒක තේරුම් අරගෙන එහි වැඩිම පිණිස සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍රන්ගේ ඇසුර, ආර්ය පුද්ගලයන්ගේ දැක්ම ප්‍රිය භාවයට පත්වීම යෝනිසෝමනසිකාරය කියන මේ ධර්ම ඇතිවෙනවා නම් ඔහුට මෙලෝ වශයෙන් ආලෝකය ඇති වෙන්න පටන් ගන්නවා.
ඒ නිසා මේ ධම්මස්සකතා සම්මාදිට්ඨිය කියන මේ සම්මාදිට්ඨියට නමක් දෙනවා මේ ලෝකී ආලෝකය. යම් කිසි කෙනෙක් මේ විදිහටවත් හොඳ දේ කළොත් හොඳ දේ වෙනවා නරක දේ කළොත් නරක විපාක ලැබෙනවා කියන මේ ධර්මතාවියත් නොදැන කටයුතු කරනවා නම් ඔහුට මේ ලෝකයේ ආලෝකයක් ඇති භාවයක් වෙන්නේ නැහැ. අඳුරේ කටයුතු කරන ස්වරූපයක් තියෙනවා. ਉਹ ඉන්න තැනින් ගැළවිලා යන, විසිරලා යන අසරණ භාවයකට පත් වෙනවා. අම්මසකතා සම්මාදිට්ඨිය තියෙන කෙනාට නම් ක්‍රමක්‍රමයෙන් දුෂ්කර තැන ඉඳලා ක්ෂේම භූමියකට ගමන් කරන්න ආ වූ ස්වරූපයක් ඇති කරලා දෙනවා. ඒ නිසා කම්මසකතා සම්මාදිට්ඨිය දැනට තියෙනවා නම් ඒක තහවුරු වෙන විදිහට කටයුතු කිරීමට මේ ධර්ම කරුණු අහලා තියෙනවා. මේ ධර්ම කරුණු හිතට පෙනිලා තියෙනවා. එහෙම නොවුනොත් ඒ පිළිබඳව හිතේ කවමදාකවත් හිත විසින්ම ඉදිරිපත් කරන ගතියක් නැහැ. මේ කර්ම ඉදිරිපත් වුණාට පස්සේ ඒක පිළිගන්නා ස්වරූපයට කියනවා ශ්‍රද්ධාව කියලා. එහෙමනම් ඒ ධර්ම කරුණු වලින් තමයි ලාභ සිද්ධ වෙන්නේ. තමන්ට ආනිසංස ලබා ගන්න පුළුවන්. ඒ ආනිසංස නිසා ක්‍රමක්‍රමයේ මේ විද්‍යාලෝකයේද අම්මසකතා සම්මාදිට්ඨිය කියන විද්‍යාලෝකයේ පැත්තට ඇදී යන ගතිය තියෙනවා. එතකොට ඒකට කියනවා ලෝකයේ ආලෝකය කියලා. මේ ලෝකයේ ආලෝකය කියලා මේ අම්මසකතා සම්මාදිට්ඨිය කියන්නේ ඒක ලෝකයේ පවතින ආවුම දෙයක්. වෙන පැත්තෙන් කියනවා ලෞකික පැත්තට බර ධර්මතාවය. තවත් විදිහකට ආචාර්යන් වහන්සේලා විස්තර කරනවා මේ ලෝකේ කවමදාකවත් නැති යන්නේ ජාති සම්මාදිට්ඨියක් තමයි මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය. ඒ කියන්නේ බුද්ධෝත්පාද කාලයේ පමණක්ම පවතිනා වූ සම්මාදිට්ඨියක් නෙවෙයි. අබුද්ධෝත්පාද කාලවල පවා මේ ලෝකේ බැහැරනකොට මේ ලෝකේ කොතැනක හෝ පවතියි. මේ නිසා සත්පුරුෂයෝ මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය තමංගේ ජීවිතේ ලං කරගන්නොත් මුළු සංසාරේ පුරාම ලදලද සෑම අවස්ථාවක මේ තියෙන වටිනාකම ඒ තරමට වූ සම්මා කම්ම වන්නා වූ මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය කියන හරි දේ හරි හැටියට පිළිගැනීම වැරදි දේ වැරදි හැටියට පිළිගැනීම කියන මේ ධර්මතාවයේ අතිනුත් යම් කිසි කෙනෙක් දුර්වල නම් ඒ පුද්ගලයාට ලෝකෝත්තර වැඩවලදී විශාල දුර්වලකම් පහළ වෙනවා. විශාල අපහසුකම් පහළ වෙනවා. ඒ නිසා හොඳ පදනමක් සකස් කිරීමක් වශයෙන් සෑම කෙනෙක්ම මේ කම්මසකතා සම්මාදිට්ඨියේ ආනිසස්ස තේරුම් අරගන්න ඕනේ. ඒක පිළිගන්න ඕනේ. ඒ පිළිගෙන පිළිපදින්න. යම් කිසි කෙනෙක් පිළිගන්නේ නැත්නම් ඔහු තුලින් පිළිපැදීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා පිළිගැනීමයි ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේක පිළිගැනීමයි ප්‍රධානම දේ. එතකොට ඒ බුද්ධලයාට ධර්මතාවයේ අනුවම හොඳ දේ කිරීමටත් දුෂ්චරිත වලින් වැළකීමටත් ඉදීම හිතේ ගැම්මක් ඇති කරලා දෙනවා අර කියන අප්‍රමාදයේ ක්‍රියාත්මක වීම නිසා. මේ විදිහට ලෝකයේ ආලෝකයක් වෙන මේ සම්මස්සකතා සම්මාදිට්ඨියට සංසාරයේ ආලෝකය කියලා සඳහන් කරනවා. මොකද මේ සංසාරේ අපි ගමන් කරන මාර්ගය උගක් වෙලාවට මේ විදිහට ධර්ම මාර්ගයකට උවමනාවෙන් ශ්‍රද්ධාවෙන් පිළිඅරගෙන යොමු කළේ නැත්නම් අඳුරට ඇදෙන දෙයක්. ඒ නිසා සංසාරයේ ගමන් කරද්දීම සංසාරයෙන් ගැලවීමේ වැඩපිළිවෙලක් ගැන හිතනතන සංසාරයේ ඇත්තා වූ භයානක ක්‍රම දැකලා ඒ මිදීමට ඇති පාරක් විදියට දැක ගන්න නම් මෙන්න මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය තමයි ප්‍රධාන වෙන්නේ. ආලෝකයක් ඇති කරලා දෙන්නේ. මේ නිසා කම්මස්සකතා සම්මාදිට්ඨිය යම් කිසි කෙනෙක් මේ ජීවිතයේ වශයෙන් තහවුරු කර ගන්නවනම් ඔහුට විශාල අවස්ථාවක් ලැබෙනවා හොඳ පාරට තමගේ ජීවිතය යොමු කරගන්න. කම්මස්සකතා සම්මාදිට්ඨිය පිළිගන්නවා, කාරණා වශයෙන් ඉස්සලා අහගන්නවා, අහලා පිළිගන්නවා, පිළි අරගෙන පිළිපදිනවා නම් ඒ පුද්ගලයාට අවස්ථා තුනක් අඩුම වශයෙන් ලැබෙනවා තමගේ ජීවිතය වාසනා කරගන්න. ඒ විදිහට යම් කිසි කෙනෙක් පිළි අරගෙන පිළිපදින ගමන් ලෞකික ජීවිතය දිනු කරගැනීමේ පැත්තට හිත යොදනවා නම් නැත්නම් කාම වස්තු વિશે හිත යොදනවා නම් ඒකෙමුත් ඒ පුද්ගලයාට ආනිසංස තියෙනවා. කාම වස්තු વિશે කල්පනා කරලා හෝ නැත්නම් මේ කාම ලෝකයේ ඇති සැප පහසුකම් ආනිසංස වශයෙන් ලබා ගන්නා අදහසින් හෝ ඔහු දාන සීල කටයුතු කරනවා නම් ඔහුට ස්වර්ග සම්පත්තිය මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය අනුව ලබා ගන්නවා. මේකට කියනවා කාම මාර්ගය කියලා.
ඒ නිසා සම්මාදිට්ඨිය ඇති කෙනාට අදුම ලඟුවෙන් මේ කාම මාර්ගයේ තෝරාගෙන කටයුතු කළත් ඔහුට ස්වර්ග සම්පත්තිය සාතික වෙනවා. ඒ කාම මාර්ගයේ තේරුම් අරගෙන කාම මාර්ගයට වඩා උතුම් මාර්ග හොයන කෙනෙක් ඉන්නවනම් ධ්‍යාන මාර්ගයේ ඉපත් වෙනවා. ධ්‍යාන මාර්ගය යන යම් කිසි කෙනෙක් සම්මාසකතා සම්මාදිට්ඨියේ පිහිටල ධ්‍යාන මාර්ගයේ කටයුතු කරනවනම් ඔහුට බ්‍රහ්ම සම්පත්තිය උරුමයි. බ්‍රහ්ම සම්පත්තිය ලබා ගන්නට වාසනාව ලැබෙනවා. යම් කිසි කෙනෙක් මේ කාම මාර්ගයත් අතහැරලා නැත්නම් කාම මාර්ගය සම්පූර්ණ කරලා ඒකෙන් සන්තුෂ්ත වෙලා ඊගාවට ධ්‍යාන මාර්ගය කියනවා මේ සමතය සමාධිය පැත්තේ මුත් සන්තුෂ්ත වෙලා ඉතලෙ ඉක්මවා යන්නා වූ ප්‍රඥා මාර්ගයේ තෙරුම් ගත්තොත් ඔහුට පුළුවන් වෙනවා මේ නාම රූප ධර්මයේ කියන්නේ මේවයි. මේ නාම රූප ධර්මයන් එකිනෙකට සම්බන්ධ වෙන්නේ මෙසේය නැත්නම් ප්‍රත්‍ය වෙන්නේ මෙහෙමය. මේ අනුව අනිත්‍ය දුක ස්වરૂපේ වැඩ කරන්නේ මෙහෙමය. මේ අනුව විපස්සනා ඥාන දියුණු වෙන්නේ මෙහෙමය. මාර්ග ඥාන ඵල ඥාන මෙසේ ආදී විදිහට ක්‍රමක්‍රමයෙන් නිවන දක්වාම ගෙන යන්න පුළුවන් වෙනවා මේ ඥාන මාර්ගයට වැටෙන. ඒ නිසා කම්මස්සකතා සම්මාදිට්ඨිය පිළිගත්ත ඇත්තන්ට පිළිපදින ඇත්තන්ටමයි මේ මාර්ග තුන පවතින. එන්න ස්වර්ග මාර්ගයේ යනා වූ කාම මාර්ගය. භ්‍රම මාර්ගයට පාර පෙන්වන්නා වූ ධ්‍යාන මාර්ගය. එහෙම නැත්නම් විමුක්තියට නිවනට මඟ පෙන්වන්නා වූ ප්‍රඥා මාර්ගය. මේ තුනේම අයිතිය මේ තුනටම අවස්ථාව ලැබෙන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨිය ඇති පුද්ගලයාට පමණයි. අපි මේ අද කටයුතු කරන මේ බුද්ධ ශාසනය ගත්තොත් මේ බුද්ධ ශාසනය මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය පිළිගන්නා වූ කර්මවාදී ශාසනය. මේ කර්මවාදී ශාසනයේ අපි ඒකාන්තයෙන්ම පිළි අරගන්නවා අනුශාසනා කරනවා. හොඳ දේ කළොත් හොඳ දේ විපාක ලැබෙනවා, නරක දේ කළොත් නරක විපාක ලැබෙනවා. ඒක අපි හොඳට තහවුරු කරගන්නවා. අපි විතරක් නෙවෙයි වෙන විදිහට කියන නම් බුද්ධ ආගම අදහන ඇත්ත විතරක් නෙවෙයි මේ ලෝකේ මේ කම්මසකතා සම්මාදිට්ඨිය අදහන. Hindu ආගමත් කම්මස්සකතා සම්මාදිට්ඨිය තමයි පදනම් කරගෙන තියෙන්නේ. ඒත් අංගෙත් තියෙනවා හොඳ දේ කළොත් හොඳ වැඩ කළොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. නරක වැඩ කරොත් නරක වැඩ ලැබෙනවා කියන ධර්මයක් පවතිනවා ඇදහිමක් පවතිනවා. නමුත් බුද්ධ ආගමත් Hindu ආගමත් දෙක වෙන් වෙන්නේ Hindu ආගමේ මේ විදිහට මේ කර්මවාදී අදහන අතරම බ්‍රහ්මයා විසින් මේ ලෝකේ මැව්වාය ඒකට කියනවා පොතපත්වල ඊශ්වර නිර්මාණවාදී කිය. ඒකත් පිළිගන්න. ඒ නිසා Hindu ආගමට කියනවා උභයවාදී කිය. ඒගොල්ල මූලධර්ම දෙකක් මත තමන්ගේ ආගම ගොඩනගාගෙන තියෙනවා. බුද්ධ ආගමේ ප්‍රධාන වශයෙන්ම කර්මවාදී. ඒක පිළිගන්නේ නැහැ. මේ හොඳ දේ කළොත් හොඳ දේ ලැබෙනවාට අමතරව දෙවියන් වහන්සේගේ කැමැත්ත, බ්‍රහ්මයාගේ කැමැත්තත් මේකට බලපානවා කියන එක පිළිගන්නේ නැහැ. බුදුජානන් වහන්සේ පැහැදිලිව දේශනා කරන්නේ 100ට 100ක් අපට ලැබෙනා වූ මේ දේවල් මේ බ්‍රහ්මයාගෙන් විනිර්මුක්තයි ඊශ්වරයාගෙන් විනිර්මුක්තයි අපිට සිද්ධ වෙන්නේ මේ කර්මය ආදී වූ හේතු ධර්මමයි. මේ නිසා බුද්ධ ආගම ඒකයි. එකම හේතුවයි පිළිගන්නේ කම්මස්සකතා කර්මවාදීමයි. Hindu ආගමේ අතු බලනකොට අපි සමග බෙදා හදා ගන්න පුළුවන් විශාල කොටසක් ඇත්තන්ට තියෙනවා. මොකද ඒ අත්වොත් මේ කර්මවාදී පිළිගන්නවා. නමුත් වෙනස් වෙන පැත්ත තමයි ඊශ්වර නිර්මාණවාදයේ ලං කරගත්ත නිසා ඒ ඇත්තන් දෙවියන් ඇදහිීමේ විශාල පාරිභියක් විමුක්තියක් බලාපොරොත්තු වෙනවා. මේ අමතර ලෝකයේ ඇත්තා වූ ප්‍රධාන ආගම් වෙන මුස්ලිම් ආගමත් ක්‍රිස්තියානි ආගමත් ගත්තාම ඊ ඇත්ත පිළිගන්නේ එකමයි ඊශ්වර නිර්මාණවාදයේ කියන දෙවියන් වහන්සේ ලෝකෙ මැව්වා කියන දේ පමණයි. ඒ නිසා ඒ ඇත්තෝ හොඳ දේ කළොත් හොඳ දේ ලැබෙනවා, නරක දේ කරොත් නරක දේ ලැබෙනවා. මේ නිසා අපට මේ ලැබුණා වූ අවස්ථාවේදී අපි පුළුවන් තරම් නරක දේෙන් වෙන් විය යුතුය, හොඳ දේ කළ යුතුය. ඒ විෂයෙහි අපගේ ඇසය, කනය, නාසය, දිවය, ශරීරය, හිතේ කියනා වූ මේ දොරවල් සංවර කරගත යුතුය කියන එක ඒ නිසා ඒ අත්ංගේ ධර්ම වලට නොගැලපෙනවා. බුද්ධාගමේ ඒක ප්‍රධාන කරගෙන යනවා. මේ විදිහට බුද්ධ ආගමත් Hindu ආගමත් මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය මුල් කරගන්නවා නැත්නම් පිළිගන්නවා. Hindu ආගමීට අමතරව ඊශ්වර නිර්මාණවාදයත් පිළිගන්නවා.
කතෝලික ආගමත් මුස්ලිම් ආගමත් ඊශ්වර නිර්මාණවාදයේ පියරගන්න. මේ සියල්ලම ඒ කියන්නේ කර්මස්සකතා සම්මාදිට්ඨිය හෝ ඊශ්වර නිර්මාණවාදය හෝ කියන මේ දෙකම පිළිගන්නත් පිටසක් ඉන්නවා. ඒකට පොත්පත්වල උච්ඡේදවාදීන් කියලා සඳහන් කරනවා. මේ උච්ඡේදවාදීන් කිසිම හේතුවක් පාරගන්න කැමති නැහැ. ඊයත්තුන්ගේ පිළිගැනීම මේ ජීවිතේ හමාර වීමෙන් ඔය ඔක්කොම වැඩ ඉවරයි. ඒ නිසා ඉන්න තාක්කල් සුවසේ මේ ශරීරය පිනවීම, ඇහැ කන ආදිය පිනවීම සඳහා ධාර්මික හෝ අධාර්මිකව ඒ සඳහා යෙදුණට ඇති වැරද්දක් නැහැ. මොකද මරණය සියල්ල හමාරයි. අන්න ඒ වගේ පිළිගන්න නිසා ඒ අතු කවදාකවත් ඉන්ද්‍රිය සංවරයක් පිළිබඳව ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ අතන්ගේ ධර්මයේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳ අදාළ භාවයක් නැහැ. ඒ නිසා ඒ අතන්ට කිසිම ආලෝකයක් සංසාරයේ වශයෙන් හෝ ජීවිතයේ වශයෙන් හෝ ලැබෙන්නේ නැහැ. අඳුරේම ගත කරනවා. අර සද්ධර්ම ශ්‍රවණයක් හෝ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් හෝ නැත්නම් ආර්ය භාවයට පුද්ගලයන්ගේ කැමැත්තක් හෝ යෝනිසෝ මනසිකාරයක් හෝ ඒ පුද්ගලයන්ගෙන් ඈත් වෙන ස්වරූපයක් තියෙනවා. මේ නිසා අපි කල්පනා කරගන්න ඕනේ අපි මේ ඉදිරිපත් කරගෙන අපි මේ වැඩ කරන්නා වූ මේ බුද්ධ ශාසනය ප්‍රධාන වශයෙන්ම නැත්නම් මූලික වශයෙන්ම මේ කම්මසකතා සම්මාදිට්ඨිය ඉදිරිපත් කරගෙන කටයුතු කරන දෙයක්. ඒ නිසා මේ කම්මසකතා සම්මාදිට්ඨිය කියන හොඳ දේ කිරීමට පෙළඹීම සහ නොකර වැරදි දේෙන් වැළකීමට පෙළඹීම, කළ යුත්තේ කිරීම සහ නොකළ යුත්තේ නොකිරීම ශ්‍රද්ධාවෙන්ම වෙන විදිහට කියනවනම් තමන් කල්පනා කරලා මේක තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා විසින් ඉදිරිපත් කළ නිසා ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන තමන්ගේ ජීවිතය ලං කරගත්තොත් වැඩි කල් නොගොස් අත්දකින්න පුළුවන් දෙයක්. ඒ නිසා ඒ පිළිගැනීම අන්ධ විශ්වාසයක් නෙවෙයි. මොකද මෙලෝ වශයෙන්ම කළ තමන්ගේ ජීවිතය ලං කරගත්ත ගමන්ම එහි ආනිසංස දක්ව ගන්න පුළුවන්. ඒ නිසා අපි මේ කම්මසකතා සම්මාදිට්ඨිය පුළුවන් තරම් අපගේ යෝගාචර ජීවිතයේ මුල් කාලයට යොදා ගන්න ඕනේ. පසු කාලයට ඕනේ නැහැ කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. මුල් කාලයට මේක යොදා ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ අපගේ ජීවිතයට ආවූ රළු කෙලෙස්. කාය දුස්චරිත වශයෙන් ඇතිවෙනා වූ රළු කෙලෙස්, වචී දුස්චරිත වශයෙන් ඇතිවෙනා වූ රළු කෙලෙස් දුරු කරගන්න මේ කම්මසකතා සම්මාදිට්ඨියයි පිටේ. මේ විදිහට අපේ ජීවිතයේ කයින් සිදුවෙනා වූ අකුසල කර්ම, වචනෙන් සිදුවෙනා වූ අකුසල කර්ම නොසලකා හැරලා ඒ සම්බන්ධව කර්මස්සකතා සම්මාදිට්ඨිය නොසලකා හැරලා යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් විද්‍යා ව්‍යාපාද මිත්‍යාදිට්ඨි වන්නා වූ මානසික දුස්චරිත දුරු කරන්ට ඒක අපි එදා මතක් කරගත්ත විදිහට හරියට අලින් එන වැටකඩලු තියෙද්දි කූඹියට පාරවල් වහන්න හදනවා වගේ. ඒ නිසා අපි යෝගාවචරයෙන් වශයෙන් ප්‍රායෝගිකව නැත්නම් තමයි ජීවිතේට ප්‍රයෝජනවත් වෙන විදිහට සලකා බැලීම වශයෙන් රළු වූ කෙලෙස්, අහුවෙන ගොරෝසු කෙලෙස් මේ කම්මසකතා සම්මාදිට්ඨිය ආදී සම්මාදිට්ඨියෙන් ලංකර ගැනීමෙන් හිතට තේරුම් කරලා දීලා කය වශයෙන් වචනේ වශයෙන් සංවර වීමේ වටිනාකම තේරුම් ගන්නවා. එහෙම නැතුව ඒක පිළි අරගන්නේ නැත්නම් පිළිපදින්නේ නැත්නම් ඒ දේවලින් අඩුපාඩුකම් තියේදී ලොකු ලොකු අකුසල කර්ම සිදුවෙන්න දුස්චර්ය සිදුවෙන්න ඉඩ තියෙද්දී ඒ මත ඉඳගෙන සමාධියක් ඇති කරගන්න පුළුවන් වෙయ్య ඒ සමාධිය මත ප්‍රඥා පහළ වෙయ్య කියන එක සිදුවෙන්න බැරි දෙයක්. ඒ නිසා මූලික කායෙන් සිදුවෙන වචනෙන් සිදුවෙන අකුසල කර්ම දුරු කරගන්න නම් ඒ ප්‍රතිපත්ති පිළිපදින්න නම් මේ කම්මසකතා සම්මාදිට්ඨිය පිළිගත යුතු බවත් ඒ පිළිගැනීමට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ මේ සද්දේය වස්තුන් වශයෙන්ම පිළිගන්නා වූ ශ්‍රද්ධාව බව තේරුම් අරගන්න. ඒ විදිහට තේරුම් අරගත්තට පස්සේ තමයි එවැනි කෙනෙකුට කාම මාර්ගයේ හෝ ධ්‍යාන මාර්ගයේ හෝ ප්‍රඥා මාර්ගයේ හෝ තේරුම් අරගන්න පුළුවන්. ඒ විදිහට යම්කිසි කෙනෙක් ප්‍රඥා මාර්ගයෙම වෙන විදිහට කියනවා විපස්සනා මාර්ගයෙම ඉදිරිපත් කරගෙන භාවනාව කරගෙන යනවනම් වෙන විදිහට කියනවා ලෝකයේ ආලෝකයක් ලැබගෙන ඒ උතුම් අවස්ථාව වෙන
විපස්සනාවට හිත යොදන වැඩපිළිවෙලට යන්න ගියත් ඔබට මේ විපස්සනාව ඉබේ පහළ වෙන්නේ නැහැ. එතනදී ධම්ම සම්මෝහයේ ඉදිරිපත් වෙනවා. වෙන විදිහට කියනවා නම් කම්ම සම්මෝහය අරුම තේරුම් අරගෙන පිළිගෙන පිළිපද කටයුතු කරන කෙනාට ඒ සම්මෝහයෙන් පිටත ඊට වඩා ගැඹුරින් පිටන්නා වූ ධම්ම සම්මෝහයේ ඉදිරිපත් මේ ධම්ම සම්මෝහයේ දුරුකරන්ට ධර්ම සම්මෝහය කියන්නේ අපි කියමු අන්ධකාරයක් කියලා, අවිද්‍යා අන්ධකාරයක් කියලා. මේ අන්ධකාරය දුරු කරන්නේ ධම්ම වවත්තාන සම්මාදිට්ඨිය. ධම්ම වවත්තාන ඥානෙ. ඒක විද්‍යාලෝකය. මේ ධම්ම සම්මෝහයේ යම් කිසි කෙනෙක් අවුල් විසඳුම් කරගෙන සම්මෝහ ස්වરૂපය දුරු කරගෙන ඉදිරියට යන්න ගියොත් ඔහුට මතුවෙනවා පච්චේ සම්මෝහය. මේ ධර්මතා එකිනෙක අතරේ වැඩ කරන හැටි, හේතුඵල වශයෙන් වැඩ කරන හැටි තාම අවුලකේ. තාමත් විසඳුමක් නැති. තාමත් පැහැදිලිකමක් නැති. ඒ නිසා ඔහුට පච්චේ සම්මෝහය ඉදිරිපත් වෙනවා. පච්චේ සම්මෝහය දුරු කරන්න නම් පච්චේ වවත්තාණි අවශ්‍ය කරනවා. හේතුප්‍රත්‍ය වශයෙන් වවත්තාණි කිරීම, මානසිකාරය කිරීම කිදුමින් එය සාර්ථක වීමෙන් පත්‍ය පිළිබඳව ඇත්තා වූ සම්මෝහය දුරු වෙනවා. මේ සම්මෝහය දුරු වුණාට පස්සේ ඊට ගැඹුරින් ඇත්තා වූ ලක්ෂණ සම්මෝහය තමයි වැටෙන්න පටන් ගන්නවා. නැත්තම් ලක්ෂණ සම්මෝහය ඉදිරිපත් වෙනවා. මේ ලක්ෂණ සම්මෝහය දුරු කරන්න නම් ලක්ෂණ ප්‍රතිවේද වශයෙන් මේක අනිත්‍ය ලක්ෂණය, මේක දුක්ඛ ලක්ෂණය, මේක අනිත්‍යානාත්ම ලක්ෂණය වශයෙන් ප්‍රතිවේද කිරීම අවශ්‍යයි. මේ විදිහට ත්‍රිලක්ෂණය ප්‍රතිවේද කරන වෙලාවට තමයි නැත්නම් ඒ තරමෙච්චම විචුද්ධිගත කර්මය ජවක විලාපු වෙලාවට හොඳට ඉදිරිපත් වෙන වෙලාවට තමයි නිවන අරමුණ වෙන්නේ. නමුත් මේ අරමුණ වෙන නිවන සම්මෝහයක්. තේරුම් ගත දෙයක් නෙවෙයි. නමුත් මේක තේරුම් ගත යුතු දෙයක් වශයෙන් ලක්ෂණ සම්මෝහයේ තේරුම කිනාටම ගෝචර වෙන ධර්මයක් තමයි නිවන. නමුත් ඒකත් ඉදිරිපත් වෙන්නේ නිබ්බාන සම්මෝහයෙන්. මේ නිබ්බාන සම්මෝහයෙන් දුරු වෙන්න නම් නැත්නම් නිබ්බාන සම්මෝහය කියන මේ අඳුර කපා ගන්න නම් නිබ්බාන අතිය නිර්වාණය අවබෝධ කිරීම වශයෙන් ආලෝකේ පහල කර ගන්න ඕන. ප්‍රතිවේද වශයෙන් නිබ්බාන ප්‍රතිවේද සම්මාදිට්ඨිය පහල වෙච්ච වෙලාවට අවසාන ශේෂය කම්මස්සකතා සම්මාදිට්ඨිය වශයෙන් ධර්ම පවත්තාණේ වශයෙන් පත්‍ය පවත්තාණේ වශයෙන් ලක්ෂණ පවත්තාණේ වශයෙන් මේ පවත්තාණ දිගට පිරිසිදු කරගෙන ගිය කෙනාට තමයි ධානත්ම සියුමු මේ නිවන වැටෙන්න පටන් ගන්න. නමුත් ඒකත් තේන්නේ පැතලීලි ස්වરૂපේට, අවුල් ස්වરૂපේට, පවත් සම්මෝහ ස්වરૂපේට. එතනදී තමයි මේ පුද්ගලයාට ඒ නිවන පිළිබඳව තමන් වශයෙන්ම ප්‍රතිවේද කරගන්න ක්‍රියාත්මක කරන්න වෙනවා. මේ සියුම් තත්වෙට යන්න නම් අපි අර කියන විදිහට මේ මිත්‍යා දෘෂ්ටිය ක්‍රමක්‍රමී පිරිසිඳ ගන්නවා. මේ පිරිසිඳ ගැනීමේදී අවශ්‍ය කරන කම්මස්සකතා සම්මාදිට්ඨිය පිළිබඳව අදාළ කොටසක් තමයි අපි මේ සාකච්ඡා කරන්න යෙදුනේ. මේ කම්මස්සකතා සම්මාදිට්ඨියේ තියෙන නැත්නම් මේ කම්මස්සකතා සම්මාදිට්ඨියෙන් අනෙකුත් සම්මාදිට්ඨි හතර වෙන් වෙන එක ලකුණක් තමයි මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය බොහෝ විට ඇහුම්කන් දීමෙන් පොත්පත් කියවීමෙන් ගුරුවරයන්ගෙන් ඇසීමෙන් සම්පූර්ණ කරගන්න පුළුවන් දෙයක්. මොකද ඒක ශ්‍රද්ධාවට බර දෙයක්. ඒක යම් කිසි කෙනෙක් පිළි අර ගන්නවා නම් 100%ක් මේ ලෝකේ හොඳ නරක අපට වෙන්නේ අපිම කරන්නා වූ හොඳ නරක නිසායි කියලා ඒ පුද්ගලයා ක්‍රමක්‍රමයෙන් කය වචනේ වශයෙන් සංවරයට පත් වෙනවා. ක්‍රමක්‍රමයෙන් ඒ පැත්තටම යනවා. නමුත් ඉන් එහාට ඇත්තා වූ මේ ධම්ම සම්මෝහය, පච්චේ සම්මෝහ, ලක්ෂණ සම්මෝහ, නිබ්බාන සම්මෝහ කියන මේදී අර කියන ශ්‍රද්ධාවෙන් වැඩ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක තමන්ම තමන්ගේම සංස්කාර ධර්මයන් ගොදුරු කරගෙන මේ වර්තමාන වශයෙන්ම වවත්තාණී කරගන්න. ඒ නිසා කම්මස්සකතා සම්මාදිට්ඨිය වශයෙන් මූලිකව ඊට ප්‍රස්තාව ලබා කරගත්ත, ආලෝකය ලබාගත් බුද්ධලයා මේ தത്വේ නිසාම සමහර වෙලාවට තමන්ටම බැහැගෙන මේ කටයුත්ත කරන්න ඕන නිසාම අර ප්‍රඥා මාර්ගයට යන්නේ නැහැ. ඒක බැහැ.
උත්සාහන මාර්ගයේ විතරක් ඇතයි කියලා සමාල්ලාට සාක්ෂීඳු කරගන්නවා වීරිය මදිකම නිසා නැත්නම් කුසීතකම නිසා සමහරැත්තෝ සමතයෙන් කෙලවර වන්නා වූ ධ්‍යාන මාර්ගයේ තේරුම් අරගන්න ඒකත් වඩා ඉතාමත්ම අභියෝගශීලී වූ එනි විදිහට කියනවා නම් සංසාරයේ බය හොඳ හැටි තේරුම් අරගත්ත සංවේගය හොඳට පහල කරගත්තොත් ඇත්ත තමයි මේ ප්‍රඥා මාර්ගයට පෙළඹෙන්නේ නැත්නම් විපස්සනා මාර්ගයට පෙළඹෙන්නේ අන්නේ විපස්සනා මාර්ගයට පෙළඹිච්ච කෙනාට තමයි තමන්ගේ නාම රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ආව මේ පංචස්කන්ධයම වර්තමාන වශයෙන් එළඹෙන ආකාරයේ වවත්තහණේ කරමින් මේ යතාවෝ නාම ධර්ම ධර්මතා මේ දෙකන නාම ධර්ම සහ රූප ධර්ම මතුවෙන වාරයක් පාසා මේ සියල්ල ධර්මතා පමණක් ය කියන තරමටම වවත්තහණේ සිදු වෙනවා නැත්නම් මෙනෙහි කිරීම සිදු වෙන්න ඕනේ මානසික කාර්ය පැවැත්ම සිදු වෙන්න ඕනේ යම් වෙලාවක යම් සුද්ධලේකගේ හිතෙහි මේ පින්වීම තුළ මේ හැකිලීම තුළ මේ ආස්වාසය තුළ මේ ප්‍රස්වාසය තුළ කියන්නා වූ මේ මූල කර්මස්ථානයේ තුළ නාම ධර්මත් රූප ධර්මත් තිබියදී ඉන් පිටතත් තව දෙයක් තියෙනවද නැත්නම් තියෙන්න ඉඩ තියෙනවද කියන විදිහේ සැක සම්මෝහ පවතින තාක්කල් උකට කවදාකවත් ධම්ම වවත්තාණේ සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා යම්ම වෙලාවක Tamanට ඒක 100%ක්ම තහවුරු වෙනකන් එක දිගට හිතට ඉඩක් නොතබ, කණයන්ට අවස්ථාවක් නොලබ, නිද නොතබ, අතරක් නොතබ සෑම මතුවෙන ධර්මයකම රූප ධර්මයේ අවබෝධ කරගන්නා වූ හිත නාම ධර්මයේ මතුවෙනා වූ රූප ධර්මයේ මේ නාම ධර්මයක් මේ රූප ධර්මයක් හැර මේ ලෝකේ නැත්නම් මේ වර්තමානයේ ඉදිරිපත් වෙච්ච මේ ක්ෂණය තුල වෙන කිසිම දෙයක් නැතේ කියන ධර්මත එන කම්ම මේ නාම රූප පිරිසිදු. අන්නේ පිරිසිදීම තුල තමයි ධම්ම සම්මෝහය දුර වෙලා යන්න පටන් ගන්නේ. අපි එක ක්ෂණයක ඉඳීමක හිත යොදාගෙන ඉන්න වෙලාවේදී මේ තින්වීමේ සන්ධානයේ හෝ වේවා ඒ කියන්නේ සූරත් රූසතහන හෝ වේවා එහෙම නැත්නම් ආකාරය ඒ පුංචි තැනකද ලොකුවට පින්බෙන ස්වරූපයක ආකාරය වම් පැත්තේ සිට දකුණු පැත්තට යන ආකාරයක් එහෙම නැත්නම් දකුණේ සිට වමට පහළ සිට ඉහළට මොනම හෝ ආකාරයක් හෝ එහෙම නැත්නම් එහි තුල ඇත්තා වූ වායෝ කොටප ධාතුව නිසා නැතිවෙනා වූ චංචල ගති පෙරලෙන කද වෙන ගති මොව දකිමින් ඉනවයි කියලා කියන්නේ මේ අවස්ථාවේදී ධර්මයට හිතේ දිලා තියෙන අවස්ථාව දකින හිත නාම දෙකක්. ඒ දකින సంతානේ වේවා, ආකාරයේ වේවා, ඒ ස්වභාවික ලක්ෂණ හෝ වේවා රූප ධර්ම. මේ නාම ධර්මයක් රූප ධර්මයක් පිට මේ පිළිබඳව කැමැත්ත හිතේ තියෙනවනම්, අකමැත්ත හිතේ තියෙනවනම්, කම්මැලිකම හිතේ තියෙනවනම්, ඊදී අහුවෙලා නැතිනම් තාම භාවනාවට ඒ තාකල් ඒලේ යෝගාවචරයට ධම්ම සම්මෝහේ පවතී. යම් වෙලාවක මේ බිම්බීම පිළිබඳව හෝ වේවා නැත්නම් ආස්වාදයේ හෝ වේවා නැත්නම් සද්දයක් වේවා වේදනාවක් වේවා ඒ මෙනෙහි කරමින් සිටියේදී ඊ අරමුණේ ඇත්තා වූ නාම ධර්ම යමක් ප්‍රකටද ඒ ප්‍රකට දේට කෙලින්ම හිත යෙදিলা කියනවනම් ඒ යෙදিলা කියන වෙලාවේදී අපි හිතමු අරමුණ හොඳට සම්බන්ධ වෙච්ච නිසා සතුටක් පහළ වෙනවා අන්නේ සතුටත් නාම ධර්මයක් කියලා අල්ලා ගන්න පුළුවන් නම් අන්නේ මේ පුද්ගලයාට ධර්ම සම්මෝහයේ පිටන්ට ඉඩක් නැහැ ඔහු දන්නවා යම් තාක් මේ එළඹ සිටි මොහොත තුළ නාම ධර්ම තියෙනවා නම් ඒ එකකටවත් හැඟවිලා ඉඳෙන්නේ නැහැ. නොපෙනී යන්න දෙන්නේ නැහැ. ඉඩක් තබන්නේ නැහැ. ඒ සෑම දෙම වවත්තහණයට අහු වෙනවා. අවදි භාවයට අහු වෙනවා අප්‍රමාදයට අහු වෙනවා. අවදි ඒ නිසා මේකට කියනවා අවදි භාවය කියලා. මේ අවදි භාවයේ තියෙනවා නම් ඒ යෝගාවචරයට භාවනා කර කර ඉන්නකොට කම්මැලි වෙනවයි සන්තෝෂී වෙනවයි හොඳේ නරකේ ඕනම දෙයක් ආපුවම ඒක තමන්ගේ මානසික කාර්යයට අහු වෙනවා. අන්න ඒ විදිහ තමයි මේ පුද්ගලයා ධර්ම සම්මෝහය දුරු කරමින් ධම්ම වවත්තාන කියනා වූ ධර්මය විවස්ථාපණය කිරීම සිදු කරන්නේ. ඒ සිදු කිරීමෙන් හැර අර කම්මස්සකතා සම්මාදිකිය වගේ සාමාන්‍ය සත්පුරුෂ ආශ්‍රයකින්
ධර්මයේ ඇහිමකින් පමණක් මේ ධර්ම වාර්තාණි සිදු වෙන්නේ නැහැ. ඒක ප්‍රායෝගික වැඩක්. ඒ නිසා ඒ පිළිබඳව මුලින්ම තේරුම් අරගන්න ඕනේ. තේරුම් අරගෙන මෙනෙහි කරන මොහොත තුළ හිතේ හොල්මන් ගති කිසිසේත් පවතින්නේ නැතුව ඒ පවතින දෙයක් නාම ධර්මයක් නම් නාම ධර්මයේ විදිහට රූප ධර්මයක් වන රූප ධර්මයේ විදිහට කටයුතු කරනකොට ඔහුට මේ රූපස්කන්ධය කියලා කියන්නේ මේ වේදනාස්කන්ධය කියලා කියන්නේ සංඥා සංස්කාර විඥානස්කන්ධ කියන මේ සෑම දෙයක්ම නාම රූප ධර්ම පමණය එයින් පිට දෙයක් නොවන්නේ කියනවා වූ මූලික අවබෝධය තහවුරු කරගන්න වෙනවා තහවුරු වෙන්න වෙනවා මොකද සම්මෝහයට ඉඩ නැහැ නොපෙනෙන දෙයක් නෑ අහුවෙන්නේ නැති දෙයක් නෑ නාම ධර්ම රූප ධර්ම වලින් පිට වෙන දෙයක් නෑ කියන තත්ත්වයටපත් වෙනවනේ යෝගාවචරයේ භාවනාවේ මූලික අඩුපාඩු මොකුත් හිතින්න විදිහක් නෑ එපා වීම කම්මැලි වීම ආශාව නිසා නතර වීම මොනවාක්වත් පිට වෙන දෙයක් නෑ ඒ සෑම දෙයක්ම මේ ධම්ම වවත්තාන සම්මාදිට්ඨිය කියන ආලෝකයට අහුවේ එහෙම අහු වුණා නම් ඒ යෝගාවචරයා එහාට නැත්තා වූ ප්‍රත්‍යේ වශයෙන් මේවා සම්බන්ධ වෙන හැටි දැකීමද යනවා මිසක් ආපහු වෙන්නේ නෑ ඒ නිසා තමන්ගේ භාවනාවේදී මෙතෙක් කරගෙන යන වෙලාවේදී යම් ප්‍රමාණයකට කම්මසකතා සම්මාදිට්ඨිය තහවුරු නොවීම නිසා කයෙන් ගොරෝසු වැඩ සිදු වෙනවා නම් වචනෙන් ගොරෝසු වැඩ සිදු වෙනවා නම් එන විදිහට කියනවා නම් සති සංවරය තාම පිළිටලා නැතිනම් ඒකේ තියෙන අඩුපාඩුව අසරණ භාවයට පත් කරන හැටි මේ තේරුම් අරගන්න ඕනේ. ඉන් මනස ඉඳගෙන පරියංක භාවනා කරන වෙලාවට හෝ වේවා සක්මනේදී හෝ වේවා මේ නාම රූප ධර්ම වැටහෙන වෙලාවේදී හිතේ හොල්මන් ගති නොපෙනෙන ගති නොවැටෙන ගති තිබියදීම යෝගාවචරයා භාවනාවේ නැගිටින මට්ටමට කියනවනම් අල්ලා ගන්න බැරි තත්වයක අඳුරු ස්වරූපයක් තියෙනවනම් ඒ ධම්ම සම්මෝහයේ බව තේරුම් අරගන්නත් මේ ධර්මයේ හේතු වෙනවා ඇති කියලා මම කල්පනා කරනවා. අදට යෙදී තියෙන කාලය අමාරු නිසා නිස්සාරණ වනයේ ආරණ්‍ය සිංහල වාසී පූජ්‍යපද ගරු උදේවිදකම යමජීව සෝන්සාරයන් වහන්සේ